නිසස් චැනල් එකට ඔයාල හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාස්තුවිද්‍යාව සම්බන්ධ මාතෘකාවක් ගැන. වාස්තුවිද්‍යාව සම්බන්ධ වීඩියෝ මාලාවේ පස්වන වීඩියෝ ලෙස නිවාස වර්ග කිරීම හා පොරොන්දම් පරීක්ෂාව සම්බන්ධ තොරතුරු අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා. වාස්තුවිද්‍යාව සම්බන්ධ අයවන වීඩියෝ විදියට මේ වීඩියෝවෙන් ප්‍රායෝගිකව නිවසේ වර්ගඵලය එහෙමත් නැත්නම් නිවස ගෘහ පින්ඩය ලබා ගන්න ආකාරය එසේ ලබා ගන්න වර්ගඵලයක් යොදාගෙන එකලොස් පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම සහ නැකත් සිහුම් බැලීම සම්බන්ධ විස්තර ගැන කතා කරමු. මේ වගේ වැදගත් තොරතුරු දැන ගන්න අපේ channel subscribe කරන්න. වෙනවට වීඩියෝ වල notification ගන්න ගන්න bell icon එක click කරන්න. සර්කරි මහා වෘන්දම් පරීක්ෂා සම්බන්ධව තොරතුරු ඇතුළත් වාස්තුවිද්‍යාව සම්බන්ධ උදේ පස්වන වීඩියෝ බැලුවේ නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක ටිකක් අපහැදිලි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ආල් description එකේ තියෙන link එකෙන් ගිහින් බලන්න පුළුවන්. නිවසේ වර්ගඵලය. ඉවත් නැත්නම් නිවස ගෘහපින්ඩය කියන්නේ ගෙට යටඹ බිම් ප්‍රමාණය. මෙහිදී කාපෝච්, වැරැන්ඩා ආදී අතහැර මේ වර්ගඵලය ලබා ගන්නවා. මීට අමතරව ගෘහපින්ඩය ලබා ගැනීමේදී ඒට ඇතුළත් විදි කොටස් මොනවද? තරියුදු කොටස් මොනවද කියන දේ ගැන විවිධ මත තියෙනවා. නිවසියන්න ඕන පිටස්තර පුද්ගලයන්ගේ පරිභෝජනයට ගැනීමට ඉදිකරට පිටතින් දොර ඇති කාමර වැසිකිළිවර වර්ගඵලය ගෘහපින්ඩ අයත් නොවන බව වගේම පිටතින් දොර තිබුණත් නිවසියන්ගේ පරිභෝජනයට ඉදිකරපු කාමර වැසිකිළිවර වර්ගඵලය ගෘහපින්ඩට අයත්තර බව ඒ වගේම පිටස්තර පුද්ගලයන්ගේ පරිභෝජනයට ගැනීමට ඉදිකරට පිටතින් දොර ඇති කාමරයක් වුණත් නිවසේ මුල්ගල තියෙන්නේ එම කොටසේ නම් ඒ ගෘහපින්ඩට ඇතුළත් වෙන බව සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් නිවසේ පිටත දොර ජනෙල් වැසූ පසු ඒ සතුල්ති ද ප්‍රමාණය ගෘහපින්ඩට අයත් වර්ගඵලය කියලා හඳුන්වනවා. ඒ ආකාරවලින් ලබා ගන්නා වර්ගඵලයක් යොදාගෙන ක්‍රොස් පොරොන්දම් පරීක්ෂාව සිදු කර ගැනීම ගැන දැන් අපි බලමු. නිවසේ අත්විහාරයේ පිටිනිපිට පළල අඩි 28යි අඟල් 3ක් සහ දිග අඩි 38යි අඟල් 9ක් වන නිවසක වර්ග අඩවලින් ලැබෙන නිවසේ වර්ගඵලය ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත් විට වර්ග අඩි 1095ක් වෙනවා. එහෙනම් දැන් වර්ගඵලයට අදාළව පොරොන්දම් පරීක්ෂාව සිදු කරන ආකාරය බලමු. අය පොරොන්දම නිවසේ වර්ගඵලය 8න් වැඩි කර 12න් බෙදීමෙන් පසුව ලැබෙන ශේෂය 0.1යි. ඒ කියන්නේ ශේෂය 12ක් විදිහට තමයි සැලකන්න ඕනේ. ශේෂය 6ට වැඩි නිසා සුබයි. වැය පොරොන්දම නිවසේ වර්ගඵලය 9න් වැඩි කර 10වෙන් බෙදීමෙන් පසු ලැබෙන ශේෂය 5ක් නිසා ඒ සුබයි. මේ ආකාරයෙන් ශේෂය ලබා ගන්නා විදිය අපහැදිලි කියලා කීප දෙනෙක්ම අපේ කලින් වීඩියෝ වලට, පෝස්ට් වලට කමෙන්ට් කරලා, කෝල් කරලා විස්තර ඇහුවා. ඒ නිසා ඒක සරලව විස්තර කරනවා නම් මුලින් නිවසේ වර්ගඵලය 9න් වැඩි කරාම 1095 වැඩි කිරීම 9 9855යි. ඊට පස්සේ එමාගේ කැල්කියුලේටර්ස් නැතුව සාමාන්‍ය ක්‍රමයට එමත් නැත්නම් මැනුවල් ක්‍රමයට බෙදනවා නම් අපිට පහසු වෙනම නොබෙදී ඉතිරි වෙන අගේ එමත් නැත්නම් ශේෂය මේ ආකාරයෙන් හොයා ගන්න පුළුවන්. කැල්කියුලේටර්ස් භාවිතා කරනවා නම් 9855 බෙදීම 10 985.5යි. දැන් අපි මේ ඉතිරි වෙන දශම අගය හොයන්න ඕනේ. ඒ කියන්නේ 985 10 ගුණ කරාම 9450යි. එතකොට 9455න් 9450ක් අඩු කරාම උත්තරය 5යි. ඒ කියන්නේ 9455 10න් බෙදුව විට ඉතිරිය එමත් නැත්නම් ශේෂය 5ක් ලැබෙනවා. එහෙනම් දැන් ඔයාලට ශේෂය ලබා ගන්න ආකාරය ගැන පැහැදිලි කමක් තිබුණා නම් ඒ දේවල් නිරවුල් වෙන්නේ නැති කියලා හිතනවා. යෝනි පොරොන්දම. නිවසේ වර්ගඵලය 3න් වැඩි කර 8න් බෙදීමෙන් ලැබෙන ශේෂය 5ක්. ඒ කියන්නේ උෂව යෝනි. ඒ සුබයි. නැකත් පොරොන්දම. නිවසේ වර්ගඵලය 8න් වැඩි කර 37න් බෙදීමෙන් ලැබෙන ශේෂය 12ක්. ඒ කියන්නේ උත්තරඵල නැකත. එය අසුබයි. මෙහිදී නැකත සුබ වූවා නම් ඒ නැවත යෝනි පොරොන්දම සමග කැළඹීමක් කරන්න වෙනවා. නමුත් මෙම නැකත අසුබ නිසා එවන්නක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආයුෂ පොරොන්දම. නිවසේ වර්ගඵලය 27න් වැඩි කර 100න් බෙදීමෙන් ලැබෙන ශේෂය 65. ශේෂය 50ට වැඩි නිසා සුබයි. දවස් පොරොන්දම. නිවසේ වර්ගඵලය 9න් වැඩි කර 7න් බෙදීමෙන් ලැබෙන ශේෂය 6යි. 6 නම් ගුරු. ඒ නිසා දවස් පොරොන්දම සුබයි. මෙම දිනේ නැවතත් යෝනි පොරොන්දම සමග කැළපීමක් කරන්න වෙනවා. නමුත් ගුරු කිසිදු යෝනියක් සමග සතුරු නොවන නිසා දවස් පොරොන්දම සුබයි. අංශක පොරොන්දම. නිවසේ වර්ගඵලය 4න් වැඩි කර 9න් බෙදීමෙන් ලැබෙන ශේෂය 6ක්. ඒ කියන්නේ දාන්නේ. ඒ සුබයි. රාශි පොරොන්දම. නිවසේ වර්ගඵලය 5න් වැඩි කර 12න් බෙදීමෙන් ලැබෙන ශේෂය 3ක්. ඒ අනුව මෙහිදී රාශිය මිතුනවන අතර ඒ සුබයි. මෙම රාශිය නැවතත් යෝනි පොරොන්දම සමග කැළපීමක් කරන්න වෙනවා. එහිදී මිතුන රාශිය උෂ්ම යෝනියේ සමු සතුරුවර නිසා රාශි පොරොන්දම අසුබයි. තිති පොරොන්දම නිවසේ වර්ගඵලය 9න් වැඩි කර 30න් බෙදීමෙන් ලැබෙන ශේෂය 15ක්. 15ක් සිදු වෙටක් සමු සතුරු නොවන නිසා ඒ සුබයි. වංශ පොරොන්දම නිවසේ වර්ගඵලය 3න් වැඩි කර 4න් බෙදීමෙන් ලැබෙන ශේෂය 1යි. එක නම් වංශය බ්‍රාහ්මණ වන අතර ඒ සුබයි.
දේවතා පොරොන්දව මේසේ වර්ග පලය පහෙන් වැඩි කර තුරෙන් බෙදීමෙන් ලැබෙන ශේෂය බිඳුවයි. කියන්නේ ශේෂය තුනක් ලෙස සලකුණු ලබනවා. තුන නම් ශිවවන අතර එම නිසා දේවතා පොරොන්දම අසුබයි. මේ අනුව හිත දිග පලවලට අදාළව වර්ගඩි වලින් අය වැය ආයුෂ ඇතුළුව පොරොත්න මටක් සුබ නිසා එම වර්ගඵලය සුබ ලෙස සලකනවා. එහෙනම් දැන් අපි බලමු නැකත් සිහුම් කරනවා කියන්නේ මොකක්ද කියලා. සරලවම කියනවා නම් නිවාස නැකත සහ මූලිකයාගේ ජන්ම නැකත ගැලපීම තමයි මෙතනදී කරන්නේ. එහිදී ජන්ම නැකත අනුව නිවාස නැකත කොටස් කිහිපයකට බෙදා සුභාසුභ තත්ත්වයන් ගැන දක්වලා තියෙනවා. ඒ අනුව නිවාස නැකත ජන්ම නැකතම වූ කලි දුක, සම්පත් නැකත වූ කලි සැප, ෂේම නැකත වූ කලි දුක සතුට සමානවද, ප්‍රත්‍යාරි නැකත වූ කලි රෝගද, සාධක නැකත වූ කලි හොඳ නරක දෙකමද, වද නැකත වූ කලි වද වීමද, මෛත්‍රී නැකත වූ කලි සුබදායක වීමද, පරමෛත්‍රී නැකත වූ කලි ඉතා සුබදායක වීමද ලෙස වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ අනුව සැකසුණු වගුවක් දැන්නකොට බලා ගන්න පුළුවන්. මේ වගුව භාවිතා කර පහසුවෙන්ම නැකත් ගැලපීම සිදු කර ගන්න පුළුවන්. මෙහිදී පරමෛත්‍රී මෛත්‍රී සම්පත් වලට අයත් නැකත් ලැබෙන පරිදි ජන්ම නැකතට අනුව නිවාස නැකත ගලපා ගැනීම වඩා සුදුසු බවත්, එසේ නොහැකි විටදී පමණක් සාධක හා ෂේම යන මධ්‍යස්ථ කාණ්ඩ වලට අයත් නැකත් සමග ගැලපීම සුදුසු බව වාස්තු විද්‍යාව සඳහන් වෙනවා. එහෙනම් දැන් ඔයාලට මෙසේ වර්ගඵලය, එමත් නැත්නම් මෙසේ ගෘහ පින්ඩ ලබා ගන්න ආකාරය, එසේ ලබා ගන්න වර්ගඵලයක් යොදාගෙන 11 ස්පන්දන පරීක්ෂාව සිදු කර ගන්න ආකාරය සහ නැකත් සිහුම් බැලීම සම්බන්ධව සාමාන්‍ය අවබෝධයක් ඇති වෙන්නට විශ්වාස කරනවා. ඒ වගේම ඔබ ලබා ගන්නා දිග හා පළවලට අදාළව ලැබෙන වර්ගඵලයන් සඳහා පොරොන්දම් හා නැකත් සිහුම් බැලීම නොගලපෙන අවස්ථාවලදී මෙසේ දිග හෝ පළල අංගලෙන් අංගල අඟල් තුනෙන් තුන වගේ අඩු හෝ වැඩි කරමින් ගැලපෙන වර්ගඵලයක් ලැබෙනසේ සකසා ගන්න පුළුවන්. තවමතර අපට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් එනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එනම් වල හැමෝටම සුබ දවසක්. තවත් මේ වාස්තු සම්බන්ධ වීඩියෝ, ඉන්දු ශ්‍රේෂ්ඨ හා සම්බන්ධ වීඩියෝ වගේ ඉන්දු ශ්‍රේෂ්ඨ හා සම්බන්ධ වීඩියෝකින් නැවත හමු වෙමු. ස්තුතියි.